එළුවන්ගේ ලේඋරා බොන අද්භූත චුපකාබ්‍රා. චුපකාබ්‍රා කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සෑදුණු නමක්. ස්පාඤ්ඤ බසින් චුපා කියලා කියන්නේ උරා බොන වටයි. කාබ්‍රා කියන්නේ එළුවට. රාත්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපල වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේඋරා බොන නිසා මේ අද්භූත සත්වයා හඳුන්වන්නේ චුපකාබ්‍රා කියලයි. ලතින් ඇමරිකානුවන් මෙම සත්වයාට දක්වන්නේ විශාල බිය. ඒ නිසාම ඇසින් දුටු සාක්ෂි අනුව මේ සත්වයාගේ බාහිර පෙනුම විවිධයි. හැබැයි මේ සත්වයා දුටු හැම කෙනෙක්ම පොදුවේ කියන කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුවයි මේ සත්වයාගේ පෙනුම තීරණය කරලා තියෙන්නේ. මේ සත්වයා ප්‍රමාණයෙන් කුඩා වලහෙක් වගේ. දිගු වලිගයක් ඇති අතර බෙල්ල පිටුපස සිට වලිගයේ කෙළවර තෙක්ම උල් කටු පිහිටා තියෙනවා හුරකෙක්ගේ වගේ. මොහුගේ සම කොළ සහ අළු පාටයි. සිරුර කොරපොතු වලින් පෙරලා දෙපයින් ගමන් කරන මේ සත්වයාගේ උස මීටර 1ක් පමණ වෙනවා. මේ සතාට දෙපයින් යන්න පුළුවන් වගේම කැංගරුවෙක් මෙන් පැන පැන යාමේ හැකියාවකුත් තියෙනවා. එක්වරක් අඩි 20ක් ඈතට පැනීමට හැකි වූ බව එක් ඇසින් දුටු වාර්තාවක සඳහන් වෙනවා. සමහරුන් කියන විදිහට මෙම සත්වයාගේ මුහුණ මිනිසෙකුගේ වගේ. ලොකු කළු පාට ඇස් සහිත හිස සිරුරේ ප්‍රමාණයට වඩා විශාලයි. තවත් සමහරුන් කියන්නේ මේ සත්වයාට ඇත්තේ බල්ලෙකුට සමාන මුහුණක් බවයි. දෙකට බෙදුණු දිවක්ද උල් දත්ත ඇති බවත් තවත් සමහරු කියනවා. වියටපත් වූ විට සර්පයෙකු මෙන් පිඹිනවා. ඒ වගේම ඇඟ කිලි පොලා යන තරමේ කෑමර දීමක් කරනවා. ඉන්පසු ඌ ගම් කඳ වැනි සැර අමිහිර කැඳක් නිකුත් කරමින් ඒ ස්ථානයෙන් පලා යනවා. සමහර වාර්තාවලට අනුව චූපකාබ්‍රා කෑමර දෙන විට උගේ ඇස් දීප්තිමත් වී රතු පැහැන් දිලිසෙන්නට පටන් ගන්නවා. ඒ දකින අය බියෙන් ගල් ගැසෙන බවත් තවත් වාර්තාවල සඳහන් වෙනවා. සමහර වාර්තාවලට අනුව මේ චුපකාබ්‍රාට බෞලෙකුගේ මෙන් සමින් සෑදුණු පියාපත් යුගලයක්ද තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පහළ කෙළවරේ සහ මෙක්සිකෝවෙන් චුපකාබ්‍රා ගැන තොරතුරු ප්‍රසිද්ධ වීමට කලින් මුලින්ම චුපකාබ්‍රා ගැන තොරතුරු අසන්නට ලැබුණේ 1990 වසරේදී පමණ පුවර්ටෝ රිකෝ නුවරිනුයි. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම නුවර සිට ලතින් ඇමරිකාවේ චිලි රාජ්‍ය දක්වාම මේ සත්වයා දුටු බවට සාක්ෂි ලැබිලා තියෙනවා. චුපකාබ්‍රා කළ පහරදීමක් සම්බන්ධව මුලින්ම තොරතුරු වාර්තා වුණේ 1995 වසරේ පුවටෝ රිකෝ වලිනුයි. මෙම පහරදීමේදී බැටළුවන් 8 දෙනෙක් මරා දමා තිබුණා. ඒ හැම බැටළුවෙකුගේම පපුව මැද උල් දත්පාරවල් වැනි සිදුරු 3ක් දක්නට ලැබුණා. ඒ වගේම මේ හැම බැටළුවෙකුගේම සිරුරේ ලේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලයි තිබුණේ. 1995 වසරේ පුවටෝ රිකෝ වලින් වාර්තා වුණු බැටළු ඝාතනය හා උන්ගේ ලේඋරා බීමේ සිදුවීම ගැන වැඩිදුර සෙවීමේදී ගුප්ත සත්ත්ව විද්‍යාඥයින්ට දැනගන්න ලැබුණා. 1975 වසරේදී මොකානම් කුඩා නගරයක සිදු වූ දෙයක්. එම සිදුවීම නම් කර තියෙන්නේ මොකා වැම්පයර් භීෂණය කියලයි. ගොවිපල ගණනාවකෙන් වාර්තා වුණා ඔවුන්ගේ ගොවිපල සතුන් කීප දෙනෙකුම හිටි හැටියේ අතුරුදන් වී ඇති බව. අන්තිමේදී මරා දමා තිබී හමු වූ ඒ සතුන්ගේ සිරුරුවලත් ලේ තිබුණේ නැහැ. ඒ සිරුරුවලත් එක හා සමාන දත්පාරවල් දකින්න තිබුණා. හරියට වැම්පයර් කෙනෙක් ඇවිත් ලේ උරා බීලා වගේ. ඒ නිසයි වැම්පයර් භීෂණය කියලා මේ සිද්ධිය නම් කළේ. ඒත් පසුව හෙළි වී තිබුණා මෙම සිද්ධිය සාතන් නදහන කල්ලයක් විසින් සිදු කළ බිලි පූජාවක් බව. 1900 දශකයේ සිටම අද දක්වාම චුපකාබ්‍රා ගැන විටින් විට අපූර්ව වාර්තා ලැබී තිබෙනවා. ඒවායින් ඇතැම් වාර්තා විශ්වාස කිරීමට අපහසු වුණත් සමහර වාර්තා ගැන එසේ නොවේ. 2004 සිට 2008 දක්වා චුපකාබ්‍රා සම්බන්ධව ලැබුණු වාර්තා අතරින් වැදගත් සිදුවීම් කීපයක් තියෙනවා. ඒ තමයි 2004 වසරේ ජූලි මාසයේදී
සැන් ඇන්තෝනියෝ නම් ගොවිපල හිමියාගේ ගොවිපලේ සතුන්ට පහර දුන් ලෝම රහිත බල්ලෙක් වැනි සතකුව මරා දමා තිබුණා. පසුව කළ DNA පරීක්ෂණවලින් හෙළි වුණා ඒ ලෝම හැලීමේ රෝගයකට මුහුණ දී සිටි කයෝටි නරියෙක් බව. එම වසරේම ඔක්තෝබර් මාසයේ වන විට මෙම සමේ රෝගයට ගොදුරු වූ ලෝම හැලුණු තවත් කයෝටි නරියන් දෙදෙනෙකුගේ සිරුර සොයා කැනුණා. 2006 වසරේ අප්‍රේල් මාසයේ මොස් නිවුස් පුවත්පතේ පළ වුණ ප්‍රථම වතාවට රුසියාවෙන් චුපකාප්‍රා සත්වයකු දුටු බවට වාර්තාවක්. පුවත්පතේ පළ වුණේ 2005 වසරේ සිට මධ්‍යම රුසියාවේ ගොවිපල සතුන්ට පහර දෙමින් උන්ගේ ලේ උරාපොන සත්වයෙක් ගැන වාර්තාවක්. එක් දිනක රාත්‍රියේ ගොවිපලේ සිටි කළු කුම් 30 දෙනෙක් මරා ඔවුන්ගේ සිරුරු වලින් ලේ උරා බී තිබුණා. මේ අතරේ බැටළුවන් 30 දෙනෙක් මරා දමා ඇති බවට අසල්වැසි ගම්මානවලින් ආරංචි ලැබුණා. ඇසින් දුටු සාක්ෂ්‍ය අනුව 2006 වසරේ මැයි මාසයේදී විශේෂඥයින් පිරිසක් මේ සත්වයා සොයා ප්‍රදේශ පීරමින් විශාල ගවේෂණයක් ආරම්භ කළා. ඒත් එය අසාර්ථක වුණා. වගේම බැටළුවන් 300ක් මරා දැමූ බවට තොරතුරු 2007 වසරේ කොලොම්බියාවේ බොකායා පළාතෙන් වාර්තා වුණා. ගොවීන් පිරිසක් විසින් මෙම සත්ව ඝාතනයන් කළ සත්වෙක් අල්ලා කොලොම්බියා ජාතික සරසවියට බාර දී ඇති නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර වාර්තා වෙන්නේ නැහැ. 2007 වසරේ අගෝස්තුවේ කුවේරෝ ටෙක්සාස්හි ෆිලිස් කැනියන් සහ ඇගේ අසල්වැසියන් පිරිසකට කැනියන්ගේ වත්තේ තිබී අමුතු විදිහ සතෙකුගේ මල සිරුරක් හමු වුණා. කැනියන් මේ සත්වයාගේ ඡායාරූප ගත්තා. හිස සුරක්ෂිතව ශීතකරණයේ තබා පසුව යොමු කළා DNA පරීක්ෂණයකට. කැනියන් කීවේ ඇගේ ගොවිපලේ කුකුලන් මරා උන්ගේ ලේ උරා පී තිබුණේ චුපකාප්‍රා බවයි. හැබැයි ඉතින් 2007 නොවැම්බර් මාසයේ වෙදී ටෙක්සාස් ජනපද සරසවිය විසින් සිදු කළ DNA පරීක්ෂණවලින් ඔප්පු වුණ කැනියන්ගේ චුපකාප්‍රා අන් කවරකවත් නොව තවත් ලොම් හැලියමේ රෝගයකට ගොදුරු වූ කයෝටි නරියෙක් බව. ඉතින් යාළුවනේ ඇත්තටම මේ චුපකාප්‍රා ඉන්නවද? ඔන්න ඉතින් අපි එයා ගැන තමයි මේ වීඩියෝ එක කරේ. ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අපිව මේ වෙනකොටත් ඔයාලා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.